ජයගුණි මහත්මිය ඔව් ඇඳුම් මාරු වෙලා ඇඳලා නැත්නම් මහත්තයා කියපා දැන් ෂෝට් ඇරෙන්න සරන් ඇරෙන්න නෑ සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් හොඳ වෙලාවට ඉන්නේ සයිස් එක වෙනවා ඉතින් මම සාමාන්‍යයෙන් වැඩිපුර ආහාර ගන්න කෙනෙක් බඩගිනින වලට ඒ දැන්ත අපි වැලි වෙන්නේ කොහොමද අනිවාර්යයෙන් ඉතින් අපේ මහත්තයා ඇත්තටම කියනවා නම් හරි චුට්ටයි මගේ හස්බන්ඩ් මම ඒ තරම් පොඩි ඇත්තටම දැන්ත ඒ තරම් පොඩ්ඩක් කන කෙනෙක් මම ස්පේසින් හම්බෙලා නැහැ හැබැයි පේනවා යගෙන් දැන් ඒක තමයි දැන් දැන් මට තියෙන ගැටලුව මම කන එක කොහොමද එයාට යන්නේ ඒක තමයි මේ ඒක නිසා මොකක් කරේ අර කොට්ට කාලිසන් ඇරන්න මෙනේ මාරු වෙන්නේ නැහැ මොකද එයාට බස්ස ගන්න බැහැ මට ඉදින ගිහිල්ලා එක්කන් එන්න. ඉතින් මං ගිහලා එක්කන් එන්නද? එහෙම. පොඩ්ඩක් මං ගිහලා එක්කන් එන්න. දැන් රෙකෝඩින් එකේ එක්කන් එනවා. අනේ. ඉන්න වැටුණා. පොඩ්ඩක් දෙන්න. හොඳයි දැන් සේසත් කිව්වා. මේ වගේ ස්වාමි පුරුෂයෙක් ඇත්තම ලැබෙන්න මොන තරම් වාසනාවන්ත වෙන්න ඕනේද? මේ දෙදෙනාගේ හමු වීම මොන තරම් නම් පෙර ආත්මයක බැඳීමක්ද කියලා මට හිතෙනවා. එහෙම කියමු. පොඩකින් ගොඩක් සපෝටිං. මගේ පොනේ දෙන්න මම. දැන් මට කියන්නකෝ සේසත් මොන වගේ වදයක්ද දෙන්නේ කියලා. නෑ මේක මෙතන කියලා කිව්වොත් මම gedara කියලා ජීවත් වෙන්න බෑ. ඒකින් අපි මම මේක මයික් එක ඕෆ් වුණාම කියන්න. නෑර මට කියන ටික කියලා දාන්න. මෙයා ගැන. ආචාර්ය හරි හොඳයි. ඔව් හොඳයි. ගොඩාක් හොඳයි. ආ හොඳටම හොඳ නිදාගත්ත වෙලාව. හරි. මම කඩේට යනකොට හැමදාම කඩේ මුදලාලකින් මම මේ බඩු වලට අන්තර ගන්න ප්ලාස්ටර් 10ක්. ආ හරි. මොකටද කියලා අහන්න එපා. මට හිතා ගන්න පුළුවන්. ඔව්. මේ පාරවල් තියෙන මොනවද මේ? මොනවද? මේ පාරවල් කොහෙද? මේ හදිසි අනතුරු මේ. ඇත්තද? ආ හා. හදිසි අනතුරු. මේ මෙතන පොඩ ඉදිමිලක් තියෙනවා මෙතන. මේ පවුල මේ BBC ආයතනයේ මට හිතන්නේ තෝරලා තියෙන්නේ ලොවට බලපෑම් කළ හැකි කාන්තාවන් සීදෙනා නෙමෙයි. තමුන්ගේ ස්වාමි පුරුෂයාට බලපෑම් කළ හැකි කාන්තාවන්. ඒක තමයි මට කියන්නේ. අනේ ඔබතුමාට කොහොමත් මේ සුදිවන්ත වෙනවා. ඔබතුමා ඊට වඩා වචනයක් කතා කරොත් හිත කැඳ කෝප්පේ නැත්තා. හොඳයි හොඳයි හොඳයි. එහෙම කරන්න. හොඳයි. ඔහොම ඉන්න අපි එහෙනම් තවත් ගීතයක් අහමු. දැන් මේ ගීතයත් ගායනා කරන්නේ ආදරණීය බිරිඳ. ඒකෙන්ද ළඟින්ම ඉන්න. නේ එපා ජයන්ත මට පල්සස් වැඩි වෙනවා ළඟින් හිටියක්. හොඳයි එහෙනම් යන්න.